අපිට ඉතින් 9 වෙනි පාඩම විද්‍යුතය හා චුම්බකත්වය කියන පාඩම ස්ක්‍රීන් ෂෙයා කරලා දිනවා පේනවද කට්ටියට? හරි. එහෙනම් පාඩම පටන් ගමු. 9 වෙනි පාඩම ආරෝපණ ගලා යාමේ විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා. ලෝහ සන්නායකයේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඇත. සන්නායකයක හා විභව අන්තරයේ යෙදු විට ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රය මගින් මෙම නිදහස් ඉලෙක්ට්‍රෝන මත බල ක්‍රියා කරයි. ඒ හේතුවෙන් සන්නායකයේ ඍණාග්‍රයේ සිට ධනාග්‍රයේ දිශාවට එම ඉලෙක්ට්‍රෝන ගලා යෑ එවිට සම්මත ධාරාව ධනාග්‍රයේ සිට ඍණාග්‍රයේ දිශාවට ගලා යන බව උපකල්පනය කරන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනේ මේ පාඩම දැන් මේ වෙනකොට හැමෝටම මේ වෙනකොට මේ පාඩම කරලා තියෙන්නේ. එතකොට මතක් කර දීමක් තමයි කරගෙන යන්නේ. අල්ලගන්න බැරි වෙච්ච තැන් අල්ලගන්න. මතක් කර දීමක් පමණයි කරන්නේ, පාඩම කරන්නේ නැහැ. ඒක නිසා ඉක්මනින් කරගෙන යනවා. විද්‍යුත් ධාරාව එහෙම නැත්නම් I I = QT කියලා කියන්නේ විද්‍යුත් ධාරාව සමානයි ආරෝපණ ආරෝපණයේ බෙදීම කාලය. ආරෝපණය කියලා කියන්නේ සංකේතයේ Q, කාලය කියන්නේ T, ඔයගොල්ලෝ දන්නවා. එතකොට ආරෝපණය මයින ඒකකය කූලෝ. කාලය මයින ඒකකය තප්පර. ඒක දන්න කාරණයක්නේ. රයිට්. එතකොට ඉලෙක්ට්‍රෝන ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට ධාරාව ඊට විරුද්ධ පැත්ත ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට ධාරාව ගලා යනවා. ඊට පස්සේ ආරෝපණය හා ධාරාව අතර සබතාවය ආදර්ශනය කරන්න ඔගොල්ලෝ පොඩි කාලෙත් කරලා ඇති මේක නම් එබනයිට් දණ්ඩක් ආරෝපණය කර නියෝන් බල්බයක් දැල්වීම. ඒ කියන්නේ එබනයිට් දණ්ඩක් ලෝම රෙදි කෑල්ලකින් පිරමැද එක් අතකින් අල්ලා ගන්න. නියෝන් බල්බේ එක් අග්‍රයක් අතින් අල්ලාගෙන අනිත් අග්‍රයේ දණ්ඩ හා ස්පර්ශ කරන්න. නියෝන් බල්බේ දැල්වීම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ආරෝපණ ප්‍රමාණයක් ආරෝපණ ගලා යාම තුළදී ධාරාවක් ඇති වෙනවා. ධාරාව නිසා නියෝන් බල්බේ පත් වෙනවා. රයිට්. විභව අන්තරය ගැන කතා කරොත් විද්‍යුත් ප්‍රභවයක අග්‍ර අතර ඇති විභවයේ වෙනස විභව අන්තරය කියලා කියනවා. විභව අන්තරය මේ විභව අන්තරයමයි ඉන්නේ වෝල්ට් වලින්. ඒතර ද්‍රව්‍යයක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අනුව විද්‍යුත් සන්නායක, විද්‍යුත් අර්ධ සන්නායක, විද්‍යුත් පරිවාරක විදිහට කොටස් තුනක් වෙන් කරන්න පුළුවන්. ප්‍රධාන නියමයක් වෙන මේ පාඩමේ ප්‍රධාන නියමයක් ඕම්ගේ නියමය. ඕම්ගේ නියමයේ කියන්නේ ඕම්ගේ නියමයේ කටපාඩමේ තියෙන උණු විභාගන අනිවාර්යෙන් අහනවා. ඕම්ගේ නියමයේ කටපාඩම් කරලා තියාගන්න. උෂ්ණත්වය අනෙකුත් භෞතික තත්ත්වයන් නියතව පවතින විට සන්නායකයක් තුලින් ගලා යන ධාරාව එහි දෙකලවර අතර පවතින විභව අන්තරයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා තමයි කියන්නේ. ආයි බාරක් කියන්න. උෂ්ණත්වය සහ අනෙකුත් භෞතික තත්ත්වයන් නියතව පවතින විට සන්නායකයක් තුලින් ගලා යන ධාරාව එහි දෙකලවර අතර පවතින විභව අන්තරයට අනුලෝමව සමානුපාතික වේ. ඒ විදිහට මේ උක්තකිරි සූත්‍රයේ ගොඩනැගෙන ආකාරය ඔයගලන්ගෙන් අහන්නේ. V සමානයි IR තමයි මතක තියාගන්න සූත්‍රයේ. V සමානයි IR ප්‍රතිරෝධය කියලා කියන්නේ සන්නායකයක් තුලින් ධාරාව ගැනීමට දක්වන බාධාව තමයි ප්‍රතිරෝධය කියලා කියන්නේ. ප්‍රතිරෝධයේ මයින්නේ ඕම් වලින් ඒකකයේ ඕම්. ඕම් ලකුණ ඔබ හැමෝම දන්නවා. ඕම් කියන්නේ මෙන්න මේ ලකුණ ඕම්. සන්නායකය හා පරිවාරක ගැන කතා කරොත් ප්‍රස්ථාරය මෙන්න මේ ප්‍රස්ථාරය හොඳට මතක ගියා. මෙන්න මෙතන ඉඳලා ප්‍රස්ථාරය මේ පැත්තට ධාරාවත් මේ පැත්තට විභව අන්තරයත් විදියට තියෙනවා. පොඩෙන් කට්ටි ඇඩ් වෙනවා තව. හරි, ඊට පස්සේ ප්‍රතිරෝධකතාවය සන්නායකතාවය. සන්නායකක ප්‍රතිරෝධයේ එහි දිග අනුලෝමව සමානුපාතික වන අතර හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ආගෙන සන්නායකයක ප්‍රතිරෝධයේ එයි දිගට අනුලෝමව සමානුපාතික වන අතර හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධකතාවය කියලා කියන්නේ R ප්‍රතිරෝධයේ වාදී R සමානයි සූත්‍රයක් තියෙනවා. මේක කටුකොලේ කරේ දැනට ලියාගන්න. R සමාන රෝ L බෙදීම A. R සමාන රෝ L බෙදීම A. දැන් රෝ ගැන කතා කරන්නේ නැහැ. මොකද රෝ කියලා කියන්නේ මෙතන ප්‍රතිරෝධකතාවේ. රයිට්. ප්‍රතිරෝධකතාවේ. එතකොට දැන් මේ කියනවා සන්නායකයක ප්‍රතිරෝධයේ ඒ දිගට අනුලෝමව සමානුපාතික. ඒ කියන්නේ අනුලෝමව සමානුපාතික වන අතර හරස් ගඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ප්‍රතිලෝමව සමානුපාතික. R කියලා කියන්නේ ප්‍රතිරෝධය. L කියලා කියන්නේ දිග. ඒ කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය. රෝ කියලා කියන්නේ ප්‍රතිරෝධකතාවය.
ප්‍රතිරෝධකතාවය කියලා කියන්නේ සන්නායක ඒකක හරස්කඩකින් හා ඒකක දිගකින් යුත් කොටසක ප්‍රතිරෝධය ඒ ප්‍රතිරෝධතාවය ලෙස හඳුන්වනවා. මීටරේට ඕම් කියලා තමයි කියන්නේ. සන්නායකතාවය ගැන කතා කරොත් සන්නායකතාවය කියලා කියන්නේ මේකේ පරස්පරය එක යට රෝ. රෝ කියලා කියන්නේ ප්‍රතිරෝධකතාවය නะ සන්නායකතාවය කියලා කියන්නේ මේකේ පරස්පරය එක යට රෝ. හරි අපි ඉක්මනින් කතා කරමු. ප්‍රතිරෝධතාවය හා උෂ්ණත්වය අතර ප්‍රස්ථාරය මේකත් අහන්න පුළුවන් MCQ වල. එතකොට උෂ්ණත්වය අඩු වෙන විදියට ප්‍රතිරෝධකතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතිරෝධකතාවය අඩු වෙනවා. දැන් මේ ප්‍රස්ථාරය දිහා හොඳට බලන්න. මේ Y අක්ෂයෙන් තියෙන්නේ ප්‍රතිරෝධකතාවය, X අක්ෂයෙන් තියෙන්නේ උෂ්ණත්වය. එතකොට මේ කියනවා උෂ්ණත්වය අඩු වන විට ප්‍රතිරෝධකතාවය අඩු වෙයි. මේ උෂ්ණත්වය අඩු වෙන මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිරෝධකතාවය අඩු වෙනවා. එක්තරා උෂ්ණත්වයකදී, එක්තරා උෂ්ණත්වයක TC වලදී ප්‍රතිරෝධකතාවයේ අගය එකවරම ශුන්‍ය වුණා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධකතාවයේ අගය ශුන්‍ය වුණා කියලා තමයි කියන්නේ. එතකොට ශුන්‍ය වුණා. එම උෂ්ණත්වයේ සංකුමණය අවදි උෂ්ණත්වය ලෙසද හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ඉහත සඳහන් අවස්ථාවේදී ද්‍රව්‍ය ප්‍රතිරෝධයේ ශුන්‍ය වන බැවින් ඔන්න මේ ප්‍රස්තාරය ඇඳිච්ච හැටි බලාගන්න. ඉහත සඳහන් අවස්ථාවේ ද්‍රව්‍ය ප්‍රතිරෝධයේ ශුන්‍ය වෙන බැවින් ද්‍රව්‍ය තුලින් ධාරාවක් යැවූ විට බාධකයක් නොමැතිව ධාරාවක් යැවූ විට බාධකයක් නොමැතිව ධාරාව අඛණ්ඩව ගලා යනවා. මේක සුපිරි සන්නායකයක් කියලා කියන්නේ මේකයි. යම් අවස්ථාවකදී ප්‍රතිරෝධකතාවය මොකද වෙන්නේ? ශුන්‍ය වෙනවා. ප්‍රතිරෝධකතාවය ශුන්‍ය වීම නිසා බාධකයක් නොමැතිව ධාරාව ගලාගෙන යනවා. මෙන්න මේ හේතුව නිසා සුපිරි සන්නායකයක් කියලා කියනවා. මෙන්න මේ මගින් කැඩෙන එක තමයි සුපිරි සන්නායකයක් කියලා අපි හඳුන්වන්නේ. සාමාන්‍ය ලෝහයක් නම් ප්‍රතිරෝධකතාවයේ ශුන්‍යී ඉඳන්ම පටන් ගන්නවා. යම් මගයක ඉඳන් පටන් ගන්නවා. ප්‍රස්ථාරයේ වෙනස තේරුම් ගන්න. උෂ්ණත්වය යම් මගයක ශුන්‍ය වෙන ප්‍රතිරෝධකතාවය සුපිරි සන්නායකය යනවා. ඒ විට බාධාවකින් තොරව ධාරාව ගලා යන නිසා ඒක සුපිරි සන්නායකයක් කියලා කියනවා. ඊට පස්සේ අපි බලමු ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම ගැන. ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම ඕ ලෙවල් මට්ටමේ තිබා R සමානයි R1 දන R2 දන R3. ඒක හැදෙන්නේ V සමානයි මේ විභව අන්තර සෑම එකකම සමානයි. විභව අන්තර නැ විභව අන්තර වල එකතුව මුළු විද්‍යුත් ගාමක බලයට සමාන වෙනවා. එතකොට ඔයාලා දන්නවා B සමානයි IR කියන ඔහොමගේ නියමයට අනුව උක්ත කරලා ගන්න පුළුවන් R සමානයි R1 දන R2 දන R3. මේ ඕගලන්ට උක්ත කරන්නේ නැහැ. ඒ ලෙවල් මට්ටමේ මේ SFT වල උක්ත කරන්නේ නැහැ. මෙන්න මේක මතක තියාගන්න. R සමානයි R1 දන R2 දන R3 කියන එක. මේ ප්‍රතිරෝධය තුලින් එකම ධාරාවක් ගලයි. සමක ප්‍රතිරෝධය R නම් ඕම් නියමයෙන් තමයි මේ විදිහට ගන්න පුළුවන්. සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ මුළු පරිපථයෙන්ම ගලන ප්‍රතිරෝධය. මේ තුනටම අදාළ වෙන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේදී I I කියන එක පොදු වේ. ඕනේ ධාරාව පොදු එකම ධාරාවක් තමයි ගලාගෙන යන්නේ. ඊට පස්සේ අපි බලමු ප්‍රතිරෝධය සමාන්තරගතව සම්බන්ධ කිරීම ගැන. හරි. ප්‍රතිරෝධයක් සමාන්තරගතව සම්බන්ධ කිරීමේදී මේ ප්‍රතිරෝධය දෙපස එකම විභවාන්තරයක් පවතින සමක ප්‍රතිරෝධය R නම් ඕම් නියමයේ ගන්නේ ශ්‍රේණිගතව නම් නිකම්ම එකතු කරගෙන යන්න පුළුවන්. නමුත් සමාන්තරගතවදී එහෙම බෑ. එක යට R දාන්න ඕනේ. එක යට R1, එක යට R2, එක යට R3. මේ විදිහට මේ තියෙන ප්‍රතිරෝධයන් අගයත් එක බලලා එකතු කරන්න ඕනේ. එක යට R දාන්න, එක යට R දාන්න සමාන්තරගත නම්. ඒකේ උක්ත වෙලා තියෙන්නේ I සමානයි
ධාරාවන් එකයි මේ විභවාන්තරය හැම එකෙම සමානයි. නමුත් ධාරා වෙනස්. ඒ ධාරාවේ උක්ත වෙලා තමයි මේ කැට ආර් කියන සූත්‍රය ඇදලා තියෙන්නේ. ඔයගොල්ලෝ කැට ආර් කියන සූත්‍රය විතර මතක තියාගන්න, ඒක විතරයි අවශ්‍ය වෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි බලමු විද්‍යුත් පරිපථ ගැන. විද්‍යුත් පරිපථ එක නම් විද්‍යුත් ශක්තිය ප්‍රභවයක ධාරාව නොගලන අවස්ථාවේ අග්‍ර හරහා විභවාන්තරයේහි විද්‍යුත් ගාමක බලයක් කියලා කියන්නේ විද්‍යුත් ශක්ති ප්‍රභවයක ධාරාව නොගලන අවස්ථාවේ අග්‍ර හරහා විභව අන්තරය විද්‍යුත් ගාමක බලයක් කියලා කියනවා. හරි. ඊට පස්සේ ඔකල දන්න විද්‍යුත් පරිපථයක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහ බාහිර ප්‍රතිරෝධයක් තියෙනවා. මේ ගණන් හදනකොට මේ අභ්‍යන්තර සහ බාහිර ප්‍රතිරෝධ දෙකම ගැන සැලකිලිමත් වෙනවා. ගොඩක් අය ඒක අමතක කරනවා. හරි. බාහිර ප්‍රතිරෝධය හරහා විභවාන්තරයට එකතු කරන්න ඕනේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා විභවාන්තරේ. එතකොට මුළු විද්‍යුත් ගාමක බලය ඔයගොල්ලෝ දන්නවා ඊ සංකේතයෙන් නිරූපණය වෙනවා. විභවාන්තරයෙන් නිරූපණය වෙන්නේ V වලින්. V1 ධන V2. එතකොට ඔයගොල්ලෝ දන්නවා V සමානයි IR. ඔවුන්ගේ නියමයට අනුව V සමානයි IR. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන E සමානයි V ධන IR. මේක උක්ත වෙලා තියෙන්නේ මුළු විද්‍යුත් ගාමක බලය කියලා කියන්නේ E. එහෙනම් V1 මේ කියන්නේ බාහිර ප්‍රතිරෝධය හරහා විභව අන්තරය. V2 කියලා කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා විභව අන්තරය. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා V සමානයි අපිට මේ V වෙනුවට ආදේශ කරන්න පුළුවන් IR කියන එක. IR මම මේ R කියලා දාගෙන තියෙන ප්‍රතිරෝධය සිම්පල් R වලින් දාගෙන තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ බාහිර ප්‍රතිරෝධය වෙන් කරලා හඳුනා ගන්න. අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා විභව අන්තරය හොයද්දී IR ඒකටත් IR දා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන පොදු සාධක විදිහට I ඉවතර ගන්න පුළුවන් වරහන් ඇතුලේ R ධන R කියලා ගන්න පුළුවන් සූත්‍ර අවස්ථාව. හරි, ඒ කොටස අපහැදී කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. රිෂ්මි කවුරු හරි ෆීඩ්බැක් එකක් දෙන්න එහෙනවද? කටි නිදිද? ඔව් ප්‍රශාන්, ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි, අපි ඊගා කොටසට යන්න. හරි, ඊට කලින් මේ තේරුණාද කියලා බලන්න මේ ගාන හදමු. මේක සටහන් කරගෙන කට්ටි. මෙතන වෝල්ට් 12යි, මෙතන ඕම් 1 කගයක් තියෙනවා, මෙතන ඕම් 3 කගයක් තියෙනවා. ධාරාව ගලන්නේ මේ පැත්තට ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට. මේ පරිවදේ ටක් ගාලා කටු සටහන ගැන. හරි, මේ අන්තිමට කරපු එකත් එක්ක මේකේ ධාරාව හොයන්න මට ඉක්මනට මුළු විද්‍යුත් ගාමක බලය යොදාගෙන ධාරාව හොයන්න. පනෝද්‍ය ප්‍රශ්නයක් තියෙනවද? හරි, අපි මේ සාකච්ඡා කරමු. මුළු විද්‍යුත් ගාමක බලය සමානයි අභ්‍යන්තර ප්‍රතිරෝධය, අභ්‍යන්තර විභව අන්තරය සහ
බාහිර ප්‍රතිරෝධය හරහා විභවান্তরের එකතුව. එතකොට ඔයගොල්ලෝ දන්නවා E සමානයි V1 ධන V2. මම මේ කෙලින්ම අරන් තිනවා V ධන IR කියලා. එතකොට මේ V අපි දන්නවා ඔම්ගේ නියමයට අනුව V සමානයි IR විදියට අරගෙන මේකටත් IR දා ගන්න පුළුවන්. මේකත් මං කිව්වා දෙක හඳුනා ගන්න. සිම්පල් R යොදා ගන්නවා, මේ කැපිටල් R යොදා ගන්නවා. එතකොට පොදු පදේ විදියට ඉවතරගෙන වරහන් දාලා හදන්න පුළුවන්. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා බාහිර ප්‍රතිරෝධය ඕම් 3යි. එහෙනම් R ට ආදේශ කරන ඕම් 3. අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 1යි. ඒක ආදේශ කරනවා මෙතෙන්ට. එතකොට මේ සොලු කරලා උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ අයුක්ත කරන්න, අයුක්ත කරලා ධාරාවක් නම් ඇම්පියර්, ඇම්පියර් 3යි කියලා උත්තරේ ගන්න පුළුවන් උත්තර කරලා. හරි, මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පස්සේ බලන්න. तब ये वाली गाना तीनों एक बलन मित्र विभवांतरी विस्ताई धारा एम्पियर हतराई ओम हतरक पेनो बाहर अभी दी अभ्यंतर प्रतिरोधे आगे अभ्यंतर प्रतिरोधे आगे दी एट ई सामान विधान ईआर अर सूत्र में पावचिकरण इतोट अभी दे दागने दाने दान विद्युत मुल विद्युत गाम का बाल मित्र दीरा तीन विस्तल मित्र विस्तल दीरा तीन ऐसा विस्त आदेश करलट ईआर ई दलन धारा हतर वेडिगिरी अभ्यंतर प्रतिरोधे अभ्यंतर प्रतिरोधे ना अभ्यंतर प्रतिरोधे स्क्रीन शॉट कौर इन पास पेहदी කතා කරන්න zoom එකේ ඉඳන් මා කන්නවත් දැන කට්ටි අද මනුප්‍රිය නැද්ද මනුප්‍රිය හිරුන් චතුරි හරි රයිට් ඊට පස්සේ අපි යනවා කර්ච් ඔෆ් නියමයේ තවත් නියමයක් ඕම්ගේ නියමයේ කතා කරලා දැන් අපි යනවා කර්ච් ඔෆ් නියමයට කර්ච් ඔෆ් ගේ නියම දෙකක් ගැන සිලබස් එකේ තියෙනවා නමුත් අහන්නේ පළමු නියමයෙන් තමයි ගොඩක් දුරට අහන්නේ පළමු නියමයේ තියෙන්නේ පරිපථයක යම් සන්ධියකදී ධාරාවන්ගේ වීජය 1.0 පරිපථයක යම් සන්ධියකදී ධාරාවන්ගේ වීජය 1.0 කියලා තමයි කියන්නේ ඒක සිග්මායි සමානයි බිංදුවයි ඒකේ මෙහෙමයි තුල්වන ධාරාව පිටවන ධාරාවට සමානයි. එතකොට තමයි බිංදුව වෙන්නේ දැන් ඔයගොල්ලෝ බලන්න මෙතන. I1 I1 ඇතුල් වෙනවා. I2 පිට වෙනවා. එහෙනම් I2 ඍණ විදිහට අරන් තියනවා මෙතන. I3 ගත්තොත් එහෙනම් I3 ඇතුල් වෙනවා. I3 ධන විදිහට අරන් තියනවා. I4 පිට වෙනවා. ඒක ඍණ විදිහට අරන් තියනවා. සමානයි. මේක සමානයි බිංදුවයි සමානයි බිංදුව විදිහට ගත්තොත් එහෙම කර්ජ් ඔෆ් ගේ වීජය 1.0 වේ කියලා කිව්වම මේ විදිහට බිංදුවයි කියලා අරගෙන මෙතන උත්තර කරගන්න පුළුවන් ඍණ සංඛ්‍යා ටික මෙහා පැත්තට යනකොට ධන සංඛ්‍යා වෙනවා. ඒතර මේ අගයන් දෙකේ එකතුව මේ අගයන් දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ ඇතුල් වෙන ධාරාවන් පිටවන ධාරාවන්ට සමානයි.
පිටවන ධාරාවන්ගේ ඓක්‍යයන්ට සමානයි. කර්චොෆ්ගේ පළවෙනි නියමයේ මොකද්ද කියන්නේ? එතකොට කියන්නේ පරිපථයක යම් සන්ධියකදී ධාරාවන්ගේ වීජ ඓක්‍ය ශුන්‍ය වේ. ඒ කියන්නේ සිග්මා i සමානයි බිංදුවයි. දෙවන නියමය ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. දෙවන නියමයේ කියන්නේ සංවෘත පද්ධතියක යම් චක්‍රීය දිශාවක් ඔස්සේ විද්‍යුත් ගාමක බලවල වීජ ඓක්‍ය එම දිශාව ඔස්සේ ධාරාව වැඩි කිරීම ප්‍රතිරෝධය කියන්නේ IR ගුණිතය වල VJ ඓක්‍යයට සමාන වේ. ඒ කියන්නේ සරල සූත්‍ර අවස්ථාවක් කිව්වොත් එහෙම මේ තියෙන සූත්‍ර අවස්ථාව සිග්මා E සමානයි සිග්මා IR. සිග්මා E සමානයි සිග්මා E සිග්මා IR. ඒ කියන්නේ සංවෘත පද්ධතියක යම් චක්‍රීය දිශාවක් ඔස්සේ විද්‍යුත් ගාමක බලවල VJ ඓක්‍ය එම දිශාව ඔස්සේ ධාරා වැඩි කිරීම ප්‍රතිරෝධය ගුණිතවල වීජ ඓක්‍යයට සමාන වේ කියලා තමයි කියන්නේ. හරි, ඊගාව කොටසට යන්න කලින් මේ වෙනකම් කරපු ටිකේ අපහැදිලි දැනක් තියෙනවද? ඉක්මනින් කරනවා, මොකද දවසින් පාඩම කරන්න ඕනේ. මේ පාඩම දවසින් කරන්න පුළුවන් පාඩමක් නෙමෙයි. කවුරුත් මේ කතා කරන්න පුළුවන් එක්කෙනෙක් නැද්ද? මං කීරක ඇහෙනවද කියලා කවුරු හරි පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න. ඇහෙනවද? හරි. ගාජ් ඔෆ් නියමේ මම පොඩි ප්‍රශ්නයක් දෙන්න. මෙතන ඕම් පහක් තියෙනවා. මෙතන ඕම් තුනක් තියෙනවා. මගේ ප්‍රශ්නේ මෙතන ඕම් කීයද? කර්චොෆ් නියමයට අනුව. කර්චොෆ් නියමය කියන්නේ පරිපථයක යම් සන්ධියකදී ධාරාවන්ගේ වීජ ඓක්‍ය ශුන්‍ය වෙනවා. එහෙනම් මෙතන ඕම් කීයද? එහෙනම් අහගන්න. හරි, කියන්නවා කියන්න. ප්‍රසන්න නේද මේ මයික් ඔන් කරේ? හරි. ඒ කියන්නේ මේක හදාගන්නත් බැරි කට්ටියක් ඉන්නේ නේ? ඕම් පහක් මෙහෙට එනවා නම්, ඕම් තුනක් මෙතෙන් යනවා නම්, මං කිව්වා ඇතුල් වෙන ඕම් ගාන පිටවන ඕම් ගාන සමානයි කියලා. එහෙනම් පහ සමානයි. පහ සමානයි. පහ වෙන්න එපේ නේද? තුනක් මේ පැත්තට ගියා නම් මේ පැත්තට කීයක් යන්න ඕනද? තුනක්. දෙකයි. දෙකයි. හරි, ඒක තේරුණා නේද? ඒක තමයි මෙච්චර ගණන් ඇහුවේ. හරි, අපි අලුත් කොටසට යනවා. ධාරාවේ තාපන පල හා ජවය යම් ප්‍රතිරෝධයක් තුළින් ධාරාවක් ගලා යෑමේදී එහි දෙකලර විභව අන්තරය යක්ද ප්‍රතිරෝධය තුළින් ගලා යන ආරෝපණයක් මගින් සිදු කරන කාර්යය. යම් ප්‍රතිරෝධයක් තුළින් ධාරාවක් ගලා යෑමේදී එහි දෙකලර විභව අන්තරයක්ද ප්‍රතිරෝධය තුළින් ගලා යන ආරෝපණයක් මගින් සිදු කරන කාර්යය ගැන තම කතා කරන්නේ. එතකොට W සමානයි VQ. Q කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. ඉස්සෙල්ලා අපි කතා කළා Q කියන්නේ මොකද්ද කියලා. Q කියන්නේ ආරෝපණ. ආරෝපණය කියන එක තමයි Q කියලා කියන්නේ. තව ටිකකින් මීටින් එක නතර වෙයි. ආයේ ලින්ක් එකෙන්ම කට්ටි ඇඩ් වෙන්න ඕනේ. Right. W සමානයි VQ විභවාන්තරය වැඩි කිරීම ආරෝපණ ප්‍රමාණය. මෙම තාව ශක්තිය ප්‍රතිරෝධය මඟින් ලබා ගැනීමෙහි උෂ්ණත්වයද ඉහළයයි. Q සමානයි IT නිසා. Q සමානයි IT කියන සූත්‍රය ආවේ කොහොමද කියන එක දැන් කට්ටිය ප්‍රශ්නයක්
එන්න පුළුවන් Q සමානයි IT කියන සූත්‍රේ එන්නේ මෙහෙමයි Q සමානයි IT කියන සූත්‍රේ එන්නේ දැන් ඔයාලා දන්නවා Q සමානයි IT කියන සූත්‍රේ එන්නේ I සමානයි මොකද්ද අපි මුලදින් පාඩම පටන් ගන්න ඕනම කිව්ව මොකද්ද I සමානයි Q බෙදීම T I සමාන Q බෙදීම T එහෙනම් Q උක්ත කරාම මොකද වෙන්නේ Q උක්ත කරාම කියන්නේ Q උක්ත කරාම මොකද එන උත්තරේ මොකද්ද Q සමානයි ID හරස් ගුණිතේ මේවා නම් 10 වසරේ පාඩම් හරස් ගුණිතේ දන්නවනේ Q ඒ විදිහට උත්තර කරලා ගන්න පුළුවන් Q සමානයි ID එහෙනම් W සමානයි දැන් මම සූත්‍රයක් කිව්වා W සමානයි මොකද්ද W සමානයි V Q ඒ කියන්නේ ජවයේ සමානයි විභවාන්තරයේ වැඩි කිරීම ආරෝපණ ප්‍රමාණය විභවාන්තරයේ වැඩි කිරීම ආරෝපණ ප්‍රමාණය මේකෙන් අපිට ගන්න පුළුවන් සූත්‍රෙ විදිහට ආය සූත්‍රයක් ගන්න පුළුවන් W සමානයි මෙන්න මේ Q වෙනුවට ආදේශ කරන්න පුළුවන් මොකද්ද Q වෙනුවට මෙන්න මේ IT කියන එක ආදේශ කරන්න පුළුවන් එහෙනම් Q සමානයි IT Q සමානයි IT දාලා අපිට මේ විදිහට සූත්‍රයක් මේ සූත්‍ර දෙක බින්දිච්ච සූත්‍රයක් විදිහට ගන්න පුළුවන් W සමානයි VIT දැන් කෙනෙක් අහන්න පුළුවන් දෙකක් මොකටද සූත්‍ර තියෙන්නේ කියලා දැන් සමහර වෙලාවට V විභවාන්තරයයි ධාරාවයි කාලයයි දුන්නොත් මෙන්න මේ සූත්‍රයෙන් තමයි හදන්න ඕනේ හරි මෙන්න මේ සූත්‍රයෙන් හදන්න ඕනේ මෙතන කැපිටල් සිම් මෙතන සිම්පල් T මේ සූත්‍රෙන් තමයි හදන්නේ. නිකන් හරි විභවාන්තරයයි ආරෝපණ ප්‍රමාණයයි දුන්නොත් W සමානයි VQ කියන සූත්‍රයෙන් හදන්නේ. මෙන්න මේ මේ දෙකේ වෙනස තේරුම් ගන්න. W සමානයි VQ කියන්නේ විභවාන්තරය වැඩි කිරීම ආරෝපණ ප්‍රමාණය. W සමානයි VID කියලා කියන්නේ විභවාන්තරය වැඩි කිරීම ධාරාව වැඩි කිරීම කාලය. හරි. තව අපිට සූත්‍රයක් මේ W වලටම ගන්න පුළුවන් W සමානයි I වර්ග RT දැනට මේ ටික සටහනක් දාගන්න කවුරු එකක් ගාලා ඕනියා ඉන්නවට සටහනක් දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න මම ස්ක්‍රීන් ෂෙයා කරන්න හදන මෙතින් W සමාන VQ W සමාන VIT මෙතන VIT ආවේ කොහොමද කියලා අහුවොත් මෙතන විභවාන්තරයේ V ඒ විදිහටම ගන්න Q වලට අපි දන්නවා Q කියන්නේ Q සමාන IT එහෙනම් මෙතන ගන්න පුළුවන් VIT කියලා ඒ විදිහට සූත්‍ර දෙක ප්‍රධාන සූත්‍ර දෙකයි තව සූත්‍රයක් ගන්න පුළුවන් W වලටම අපි දන්නවා ඕම්ගේ නියමයේදී කිව්වා V සමාන IR කියලා ඕම් නියමයේ හොඳට මතක තියාගන්න ඕම් නියමයේ තමයි ගොඩක් තැන්වල අහලා තියෙන්නේ ඕම් නියමයේ V සමානයි IR කියලා තියෙනවා එතකොට V සමානයි IR නම් අපිට ගන්න පුළුවන් දැන් අපි දන්නවා W සමානයි VIT කියලා VIT නම් මේ V වෙනුවට අපිට දාන්න පුළුවන් IR කියන එක එතකොට IR කියන එක දැම්මම I වර්ග වෙනවා I වර්ග සමා I වර්ග RT I වර්ග RT W සමානයි I වර්ග RT මෙම ශක්තිය ඒකකේ ජූල් කාර්ය සමාන ශක්තිය තාපන බලය ඊට පස්සේ අපි දන්නවා විද්‍යුත් උපකරණයක් හරහා විභව අන්තරය හා ධාරාව සැපයුරි ශක්ති උත්තේජනය වෙන ශීඝ්‍රතාවය සමතාවය කියලා කියනවා සමතාවය දැන් 6 වෙනි පාඩමේ අපි 6 වෙනි පාඩමේ කතා කළා යාන්ත්‍රික ශක්තිය කියන පාඩමේ යාන්ත්‍රික ශක්තිය කියන පාඩමේ කතා කළා සමතාවය ගැන සමතාවය හොයන්නේ කොහොමද කාර්ය බෙදීම කාර්ය P = W / T P = W / T
එහෙනම් මේක මේ පාඩමේ සූත්‍රය වෙන්නේ සමතාවය ගන්න සූත්‍රය වෙන්නේ විභවාන්තරයේ වැඩි කිරීම ධාරාව විභවාන්තරයේ වැඩි කිරීම ධාරාව ඒ කියන්නේ p = vi e = vi ඒක හැදෙන්නේ කොහොමද කියලා බලමු මේ හැදෙන විදිය ඔයගොල්ලන්ට පේපර් එකට ලියන්න එන්නේ නැහැ අතරම මේ මෙන්න මේ සූත්‍ර තමයි මතක තියාගන්න p = vi w = vq w = vit w = i වර්ග rt අන්නේ සූත්‍ර ටික තමයි මතක තියාගන්න ඕනි මේ වයුණාට කොහොමද ආවේ කියන කොළුවේ තිබ්බොත් ඕනට ඒවලට උනත් හදාගන්න පුළුවන් බලමු අපි ආවේ කොහොමද කියලා සමතාවය ගැන කතා කරන්නේ p = w බෙදීම t ඒ කියන්නේ කාර්ය බෙදීම කාලයනේ එහෙනම් දැන් අපි දානවා කාර්යය නැත්නම් ජවය වාගන්න හැටි අපි බැලුවා w = හරි මේ සූත්‍ර ටික ටක් ගාලා ලියාගන්න බැරි වෙච්ච අය w = vq w = vq w = vit w = vit අනිත් සූත්‍රය w = i වර්ග rt i වර්ග rt එහෙනම් ඔයගොල්ලෝ දන්නවා w වෙන ක්‍රම තුනක් දැන් කතා කරලා ඒක දෙවෙනි ක්‍රමයේ විදියට w = vit w = vit මෙතින් w = vit එහෙනම් අපි ඒක w වෙනුවට vit ආදේශ කරනවා w වෙනුවට vit ආදේශ කරනවා බෙදීම කාලය බෙදීම කාලය w බෙදීම t නේ එහෙනම් කාලය එතකොට t ට d කැපෙනවා ඔයගොල්ලන්ට පේනවා t ට d කැපෙනවා බෙදීමක් නිසා t ට d කැපෙනවා එතකොට ඉතුරු වෙන්නේ p = vi කියන එක විතරයි p = vi එන සමතාවය වන්නේ p = vi i කියන සූත්‍රයෙන් right තව කාරණයක් තමයි ගෘහ විදුලි සැපයීමක් වැනි වාණිජ කටයුතු වලදී පාවිච්චි කරන ලද විද්‍යුත් ශක්තිය මැනීමේදී ජූල් භාවිත කරන්නේ නැහැ මොකද ජූල් කියන්නේ ඉතා කුඩා ඒකකයක් ඒක නිසා ජූල් භාවිත කරන්නේ නැහැ අපි ජූල් වෙනුවට භාවිත කරන ඒකකේ තමයි කිලෝවොට් පැය කිලෝවොට් පැය ඕකලට යුනිට් ගණන් හදන්න එනවා යුනිට් ගණන් වලදී මේ කිලෝවොට් පැය සහ වොට් පැය කියන ඒවා තමයි එන්නේ හරි ඒක හැමෝටම තේරෙනවද सूत्र आगे कोतन तेरु ना चमता आवे तो मुकाद तेरु ना ते हरी आई क्या ना सूत्र आस्तारी दारावे तापन पलाहा जावे जावे क्या ना कतारा जावे सूत्रे ता मा W समान है V Q W समान है V Q क्या ना विभवांतरे वैरी करी मा आरोपन प्रमाणे ते एक एम में उगलो दानो Q इनोड दागन ना बोलो I T क्या क्या ना दारावे वैरी करी मा काले එහෙනම් අපිට ගන්න පුළුවන් w = vit w = vit දැන් ඒ සූත්‍ර දෙක තේරුණාද කවුද අශ්විනී නේ ඇහුවේ ප්‍රශ්නේ ආවේ කියලා තේරුණාද ඔව් හරි ඊට පස්සේ ඕම්ගේ නියමයේ v = ir නිසා අපිට ගන්න පුළුවන් මෙතන w සමානයි මෙන්න මේ සූත්‍රය vit කියන එක vit වෙනුවට හරි අපි නැවත v = ir w = i වර්ග rt මෙම ශක්තිය එකකේ ජූල් විදිහට ගන්න පුළුවන් එතකොට දැන් තේරුණ නැහැ කිව්වේ p = vi ආපු හැටිනේ හරි p = W බෙදීම T W බෙදීම T කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 6 වෙනි පාඩමේ යාන්ත්‍රික ශක්තිය පාඩමේ කතා කළා සමතාවය හොයන්නේ කාර්ය බෙදීම කාලය එහෙනම් W බෙදීම T ඔයගොල්ලෝ දන්නවා W බෙදීම T නම් මේකේ W කියලා කියන්නේ VIT VIT T සමානයි V කවිස්ක මයික් ඔන් වෙලා හරි P සමානයි VIT බෙදීම T මෙතන පේනවනේ ඔයගොල්ලෝ p = vit එහෙනම්
T to T කපන්න පුළුවන් අපිට. T to T කැපුණාම අපිට ඉතුරු වෙන්නේ P සමානයි VI කියන සූත්‍රය. එහෙනම් මේකේ සමතාවය විදිහට ගන්න පුළුවන් P සමානයි VI කියන එක. ඊට පස්සේ අපි කිව්වා ජූල් වගේ ඉතා කුඩා ඒවා ගන්න බෑ ගෘහ විදුලි සැපයීම වැනි වාණිජ කටයුතු වලදී. ඒකට අපි පාවිච්චි කරන්නේ කිලෝ වොට් පැය යුනිට් ගණන් එහෙම හදන්නේ. ඒවාදී වොට් පැය සහ කිලෝ වොට් කියන දේවල් තමයි පාවිච්චි කරන්නේ. ගණන් තියනවා ගණන් හදනවද? හයක ධාරාවක් යනවා. ඇම්පියර් හයක ධාරාවක් යනවා. මෙතන විභවාන්තරයේ 8යි. කාලයේ තප්පර 2යි. කාලයේ තප්පර 2යි. එහෙනම් මෙන්න මේ වගේ ගණන් ආවහම W සමානයි VIT විදිහට ගන්න පුළුවන්. W සමානයි මේක ජවය හොයන්න කිව්වම W සමානයි VIT දාන්න. W සමානයි VIT දාලා විභවාන්තරයේ 8යි ධාරාව 6යි කාලය 2යි තප්පර 2යි. එහෙනම් මේකේ ගුණිතය විදියට උත්තරේ වෙනවා ජූල් වලින්. ඔලයි. හරි ඊගා කොටසට යන කලින් මේ කට්ටිය මාව හොඳට ඇහෙනවද? මාව ඇහෙනවද? අචිනි? ඔව් සර් ඇහෙනවා. හරි. විද්‍යුතය හා චුම්බකත්වය ගැන කතා කරමු. මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් බොඳ වෙලා වගේද පේන්නේ? ෆ්ලෙමින්ගේ වමත් නියමය සහ ෆ්ලෙමින්ගේ සුරත් නියමය ගැන කතා කරන්න තියෙනවා. එතකොට ෆ්ලෙමින්ගේ වමත් නියමයේදී ධාරාවක් චලනයක් බවට පත් වෙන්නේ. මතක තියාගන්න ඕනේ පොයින්ට් කීපයක් තියෙනවා. ඒ ටික හොඳට මතක තියාගන්න. ෆ්ලෙමින්ගේ වමත් නියමයේ නම් වෙන්නේ ධාරාවක් චලනයක් බවට පත් වෙනවා. ධාරාවක් චලනයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සරල ධාරා මෝටරේ සාමාන්‍ය මෝටරයක වෙන්නේ අපි ධාරාවක් දුන්නාට පස්සේ යම්කිසි චලනයක් බවට පත් වෙන එක. ඒක මතක තියාගන්න. ෆ්ලෙමින්ගේ වමත් නියමයේ වෙන්නේ ධාරාවක් චලනයක් බවට පත් වීම. ඒ කියන්නේ ඒකේ සූත්‍රය විදිහට අපිට ගන්න පුළුවන් F සමානයි BIL. F සමානයි BIL. ඒ කියන්නේ bill කියලා මතක තියාගන්න. BIL bill. F සමානයි BIL. F සමානයි BIL. මේකේ B කියලා කියන්නේ බලය. මේ B කියලා කියන්නේ චුම්බක ස්වභාව ඝනත්වය. ටෙස්ලා වලින් ගන්න චුම්බක ස්වභාව ඝනත්වය ටෙස්ලා. ඒතර F කියලා කියන්නේ බලය. I කියලා කියන්නේ ධාරාව. L කියලා කියන්නේ ඝනත්වයේ දිග. ෆ්ලෙමින්ගේ වමත් නියමයට අනුව සූත්‍රය මොකද්ද කියලා හෙවොත් F සමානයි BIL. අපි බලමු ෆ්ලෙමින්ගේ සුරත් නියමය. ෆ්ලෙමින්ගේ සුරත් නියමය. ෆ්ලෙමින්ගේ සුරත් නියමය වෙන්නේ චලනයක් ධාරාවක් බවට පත් වෙනවා. චලනයක් ධාරාවක් බවට පත් වෙනවා. චලනයක් ධාරාවක් බවට පත් වෙනවා. දැන් ෆ්ලෙමින්ගේ වමත් නියමයේ උනේ ධාරාවක් චලනයක් බවට පත් වීම. එහෙනම් ෆ්ලෙමින්ගේ සුරත් නියමය වෙන්නේ චලනයක් ධාරාවක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා බයිසිකලෙට් හයි කරන ඩයිනමෝ. ඩයිනමෝව පරිණාමක ඔය තමයි උදාහරණ. ඩයිනමෝවේ මොකද වෙන්නේ? බයිසිකල් ටයර් එක අරගෙනකොට ධාරාවක් නිකුත් වෙනවා. ඩයිනමෝට ඩයිනමෝයි බයිසිකල් ටයරේ මගින් කරකවනවා. ඊට පස්සේ ධාරාවක් ඇති වෙනවා. ඒ කියන්නේ චලනයක් මගින් ධාරාවක් ඇති වෙනවා. එහෙනම් ෆ්ලෙමින්ගේ සුරත් නියමය වෙන්නේ චලනයක් මගින් ධාරාවක් ඇති වෙනවා. ඒ කියන්නේ E = BLV. E = BLV. ඒක B කියලා කියන්නේ චුම්බක සහගතයේ ටෙස්ලා. L කියලා කියන්නේ සන්නායකයේ දිග. V කියලා කියන්නේ සන්නායකයක චලිත ප්‍රවේගය. E කියලා කියන්නේ විද්‍යුත් ගාමක බලය. මේ දෙක අතර වෙනස තවත් වෙනසක් තමයි. එක වෙනසක් බලා ගන්න. ධාරාවක් චලනයක් වෙන්නේ ෆ්ලෙමින්ගේ වමත් නියමයේ. ෆ්ලෙමින්ගේ සුරත් නියමයේ වෙන්නේ චලනයක් ධාරාවක් බවට පත් වෙනවා. චලනයක් ධාරාවක් බවට පත් වෙනවා. තව වෙනසක්. අනිත් වෙනස තමයි මේකේ
බලයක් ලැබෙන ෆ්ලෙමින්ගේ වමත් නියමේ ලැබෙන බලයක් F ලැබෙන ෆ්ලෙමින්ගේ සුරත් නියමේ ලැබෙන අපිට E E කියලා කියන්නේ විද්‍යුත් ගාමක බලය මේකේ බලයක් ලැබෙන්නේ අර ෆ්ලෙමින්ගේ වමත් නියමේ ලැබෙන්නේ බලයක් ෆ්ලෙමින්ගේ සුරත් නියමේ ලැබෙන්නේ විද්‍යුත් ගාමක බලයක් ඒ දෙකට උදාහරණ දැන් කතා කළා අපි බලමු එකින් එක බලමු ෆ්ලෙමින්ගේ වමත් නියමය ගැන බලමු ෆ්ලෙමින්ගේ වමත් නියමය ෆ්ලෙමින්ගේ වමත් නියමය F සමානයි BIL F සමානයි BIL සරලව මත තියන්නේ BIL කියලා ඒක කියන්නේ වමතේ දබර ඇඟිල්ලත් මැද ඇඟිල්ලත් මහපට ඇඟිල්ලත් එක්කිනෙක ඍජු කෝණී වනසේ සකස් කර දබර ඇඟිල්ලේ චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාවත් මැද ඇඟිල්ලෙන් ධාරාවත් දිශාවත් මහපට ඇඟිල්ලේ දිශාවෙන් බලයේ දිශාවත් ලැබේ ෆ්ලෙමින්ගේ වමත් නියමයට අනුව වම දකුණු මාරු කරගන්න බව වම් අතේ මැද ඇඟිල්ලෙන් ධාරාවත් දබර ඇඟිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. ඒ වගේම තමා මහපට ඇඟිල්ලෙන් බලයේ දිශාවත් නිරූපණය වෙනවා. පැහැදිලිද? හරි. තව දැනගන්න දෙයක් තියෙනවා මේකෙන්. එන්න මේ කතිරසල ගුණය කියන්නේ තලය තුලට කියන එක. ඩොට් එකෙන් කියන්නේ තලය තලෙන් පිටට කියන එක තලය කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ අඳින පොත තියෙනවනේ අඳින පොත හෝ වේවා පුෂ් කැප් එක හරි මොකක් හරි ඒක තමයි අපි තලය කියලා කතා කරන්නේ. ඒතර කතිර ලකුණෙන් කියන්නේ තලය තුළට. ඒ කියන්නේ පොත ඇතුල් පැත්තට තමයි අපි ඇඟිල්ල දික් කරන්න ඕනේ. එතකොට ඩොට් එකෙන් කියන්නේ තලයෙන් පිටට. දැන් ඒක අපි බලමු. ඇඟිලි උරුක් කරගන්න එපා. දැන් මේ විදිහට ගත්තොත් එහෙම මේ රූපේ මෙතන ලම්බකයි හරි දැන් මෙතන මේ ලකුණ දැම්මයි කියලා කියන්නේ මෙතන මොකක් තියෙන්නේ තලයෙන් තුලටද ඇතුලටද තුලෙන් තුලටද පිටටද මේක නෝට් කරගෙන කට්ටි කතිර ලකුණෙන් කියන්නේ තලයේ තුලට කතිර ලකුණෙන් කියන්නේ තලය තුලට තලය තුලට කියන්නේ පොත ඕන දෙයක් ඕගොල්ලෝ අඳින එකේ ඇතුලට තලයෙන් පිටට කියලා කියන්නේ ඩොට් එක මේ සලකුණ මතක තියාගන්න ඩොට් එක සහ කතිරේ එතකොට දැන් වම් අතේ දබර ඇඟිල්ල උඩට කරගන්න මැදගිල්ල කියන ධාරාවන කතිර ලකුණේ පෙන්වන්නේ තලය තුලට කතිර දැන් මෙතන තියෙන කතිර ලකුණනේ මේ කතිර ලකුණ තියෙන නිසා මැදගිල්ලෙන් ධාරාව තුලට මහපට ඇඟිල්ල දික් වෙන්න ඕනේ කොහෙටද? තමන්ගේ දකුණු පැත්තට. එතකොට බලන්න මේ ගාන්ඩ රූපෙන් නැද්ද කියලා. මේක ගොඩක් මම කරලා පෙන්වන්න ඕගලන්ට තේින්නේ නැහැ. හරි. ඒක වෙන්නේ මෙහෙමයි. තමන් නිකන් කරලා බලන්න තමන්ගේ ඇඟිලි ලුක් කරගන්න නැතුව. හරි මේ දින් පේන තියෙන. චුම්බක ශේස්ත්‍රයේ දඹර ඇඟිල්ලේ චුම්බක ශේස්ත්‍රයත්. මැද ඇඟිල්ලෙන් ධාරාවත් මහපට ඇඟිල්ලෙන් බලයක්. ඒ කියන්නේ ධාරාව මේ තලය තුලට සහ තලය පිටට කියන එක තේරිච්ච නැති කෙනෙක් ඉන්නවද? ඒක ඉන්නේ කොහොමද කියන එක? කටි කතරන්නනේ දැන් මට මේ තේරුම් ගන්න බෑනේ ඔයගොල්ලෝ තේරෙනවද නැද්ද කියන එක. හරි වම් අතෙන් දඹර ඇඟිල්ලෙන් කියන්නේ චුම්බක ෆ්‍රේමින්ගේ වමත් නියමයට අනුව දඹර ඇඟිල්ලෙන් කියන්නේ චුම්බක ශ්‍රේෂ්ඨයක් මැද ඇඟිල්ලෙන් කියන්නේ ධාරාවයි මහපට ඇඟිල්ලෙන් කියන්නේ බලය. එහෙනම් දැන් මේ විදිහට බැලුවොත් එහෙම කතර ලකුණ තියෙන උගලට පේනවා කතර ලකුණ තියෙනවා නම් තලය තුලට එහෙනම් තලය තුලට මැද ඇඟිල්ල කියන්නේ පොත පැත්තට තලය තුලට
මැද ඇඟිල්ල දබර ඇඟිල්ල කොහෙටද ඉහළට මහපට ඇඟිල්ල වම් පැත්තට මේකේ ලකුණ හරියද වැරදිද මේ කතර ලකුණ හරියද වැරදිද දැන් ඔක දිහා බලන් ඉඳලා තේරෙන්නේ නැහැ ඇඟිලි වලින් කරලා බලන්න චුම්බක දබර ඇඟිල්ලේ චුම්බක ශේෂ්ත්‍රය මහපට ඇඟිල්ලේ බලයත් මැද ඇඟිල්ලෙන් ධාරාව ඔය ටික මතක තියාගන්න සූත්‍ර අවස්ථාව F සමානයි BIL හරි අපි ගානක් බලමු ගානක් මේ විදිහට දීලා තියෙනවා ධාරාව I කියන්නේ ධාරාවනේ I ampere 4යි B tesla tesla කියන්නේ චුම්බක ස්වභාව ඝනත්වය කීයද tesla 2යි L කියන්නේ සන්නායකයේ දිග 0.5යි මීටර් 0.5යි මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඩක්කල් මම කියා දෙන්න පස්සේ තේරුම් ගන්න චුම්බක ශේෂ්ත්‍රය B B සමානයි 2 T ඒ කියන්නේ ටෙස්ලා 2යි I කියන්නේ ධාරාව ඇම්පියර් 4යි දැන් බලය තමයි හොයන්න ඕනේ බලය කියන්නේ මහපට ඇඟිල්ලේ දිශාවට තියෙන්නේ බලය හොයන්න ඕනේ බලය හොයන්න නම් F සමානයි B I L දානවා දැන් දන්න දේවල් ආදේශ කරන්න බලය දන්නේ නැහැ බලයනේ අපි හොයන්නේ එහෙනම් B දන්නවා B මොකද්ද ටෙස්ලා 2යි ටෙස්ලා 2 වැඩි කිරීම ධාරාව ඇම්පියර් 4යි ධාරාව ඇම්පියර් 4යි සන්නායකයේ දිග දීලා තියෙනවා 0.5යි. එහෙනම් මේ තුනේම ගුණිතය තමයි F කියලා එන්නේ. ඒක තේරුණාද කට්ටියට? අචිනි දිනෙත්මා කේජ් මිස්සර කටිනිදිද? හරි මාත් ඉක්මනින් කරගෙන යනවා අවුරුදු උත්තර දෙන්නේ හරි ප්‍රෙවින්ගේ සුරත්නීය නීතියේ පොඩි වෙනසක් වෙනවා සූත්‍රයත් සූත්‍ර අවස්ථාවත් වෙනස් E සමානයි BIV B E සමානයි BIV ඒක කියන්නේ සුරතේ දබර ඇඟිල්ල සුරත කියන්නේ දකුණු අත එහෙනම් සුරතේ දබර ඇඟිල්ලත් මැද ඇඟිල්ලත් මහපට ඇඟිල්ල එකිනෙක ඍජු කෝණී වෙනසේ සකස් කර දබර ඇඟිල්ලෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවත් මහපට ඇඟිල්ලෙන් චලිතයේ දිශාවත් යොමු කළ විට මැද ඇඟිල්ලේ දිශාවෙන් ප්‍රේරිත දිශාව නිරූපණය වෙනවා කියලා තමයි කියන්නේ. අයි බැලුවොත් දබර ඇඟිල්ලේ මොකද්ද චුම්බක ශේෂ්ත්‍රය? දකුණු අතේ දබර ඇඟිල්ලේ චුම්බක ශේෂ්ත්‍රය මැද ඇඟිල්ලෙන් ප්‍රේරිත දිශාව මහපට ඇඟිල්ලේ චලිතය. චලිතය සිද්ධ වෙන්නේ කොහෙද කියන එක තමයි බලන්නේ. එතකොට විද්‍යුත් ධාමක බලය තමයි මේ සුරත් නියමයෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ E සමානයි BIV. මේ බලන්න මේ බලන්න. දබර ඇඟිල්ලේ චුම්බක ශේෂ්ත්‍රය ඒ කියන්නේ ටෙස්ලා ධාරාව I මැද ඇඟිල්ලෙන් මහපට ඇඟිල්ලෙන් බලය විද්‍යුත් ධාමක බලය B කියලා කියන්නේ චුම්බක ස්වභාව ඝනත්වය L කියලා කියන්නේ සන්නායකයේ දිග සන්නායකයේ චලිත ප්‍රවේග අවස්ථාව තමයි V කියලා කියන්නේ. හරි. ඒක නෝ අපහැදිලි තැනක් තියනවද? අපහැදිලි තැනක් තියනවද? දැන් කවුරුත් උත්තර දෙන්නේ නැද්ද? විශ්මි මනෝදයා කියපු එක පැහැදිලි නැහැ. හරි මම ඉස්සරහට යනවා. පැහැදිලි සර්. හරි. ඩයිනමෝ හා පරිණාමක විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී දීම් ලෙස සැලකෙන උතුර ඩයිනමෝ කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයක
භ්‍රමණය කළ හැකි දඟරයක් ලෙස හෝ දඟරයක් තුල භ්‍රමණය කළ හැකි චුම්බකයක් ලෙස ඩයිනමෝ නිර්මාණය කරලා තියෙනවා. ඩයිනමෝ ගැන නම් අහන්නේ නැහැ. ගොඩක් අහන්නේ පරිණාමක ගැන. අවකර සහ අධිකර කියන පරිණාමක වර්ග දෙකක් තියෙනවා. මෙන්න මේ පරිණාමක වර්ග ගැන තමයි ගොඩක් අහන්නේ. එතකොට ආස්තරයක මුදු යකඩ මාධ්‍යයක් වටා උත්තර වලද ප්‍රාථමික හා ද්විතීක දඟර වලින් පරිණාමකයක් සමන්විත වෙනවා. මූලික පරිණාමක වර්ග දෙකක් ගැන කතා කරනවා. එකක් එක පරිණාමකයක් අධිකර පරිණාමකයේ සහ අවකර පරිණාමකයේ ගැන කතා කරනවා. එතකොට අධිකර පරිණාමකයක් කියලා කියන්නේ ද්විතීක දඟරයේ පොට සංඛ්‍යාව ප්‍රාථමික දඟරයේ පොට සංඛ්‍යාවට වඩා වැඩි අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීතාවය වැඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටීතාවය බවට පත් කරනු ලැබේ. මේකට උදාහරණයක් විදිහට විදුලි සම්ප්‍රේෂණය. ඒ කියන්නේ දැන් අධිකරය කියන්නේ අධි කියන කැලේ මතක තියාගන්න වෝල්ටීතාවය මොකද කරන්නේ? වෝල්ටීතාවය වැඩි කරලා තමයි දෙන්නේ. ඒ කියන්නේ ප්‍රාථමික දඟරේ පොට ගන්නට වැඩි ද්විතීක දඟරේ පොට ගන්න මොකද වැඩි. රයිට්. එහෙනම් අපි බලමු අවකර පරිණාමය කියන්නේ ද්විතීක අනිත් පැත්ත. ද්විතීක දඟරේ පොට ගන්න සංඛ්‍යාව ප්‍රාථමික දඟරේ පොට සංඛ්‍යාවට වඩා අඩු වැඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටීතාවයක සිට අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීතාවයකට පත් කරනවා. ඒ කියන්නේ අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීතාවය තමයි අපිට අවුට්පුට් එක විදිහට ලැබෙන්නේ. ප්‍රාථමික දඟරේ පොට ගන්න වැඩි ද්විතීක දඟරේ පොට ගන්නට වැඩි. නෑ වැරදුනා. ප්‍රාථමික දඟරේ පොට ගන්න මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ද්විතීක දඟරේ පොට ගන්න අඩු වෙන්න ඕනේ. අවකරණ දැන් අපි බලමු. සූත්‍ර අවස්ථා කිහිපයක් තියෙනවා මේකෙත්. එකක් තමයි හරි අපි මේ අඳුරගමු ඉස්සලම. n කියලා කියන්නේ පොට ගන්න. n කියන්නේ පොට ගන්න. np කියලා කියන්නේ මොකද්ද? np කියන්නේ ප්‍රයිමරි කියන එක, ප්‍රාථමික කියන එක. ප්‍රාථමික කියන්නේ මේ පළවෙනියට මුල් පැත්තේ තියෙන එක තමයි ප්‍රාථමික වෙන්නේ. මේක ද්විතීයක, මේකෙත් ප්‍රාථමික, මේක ද්විතීයක. එහෙනම් ප්‍රාථමික ns කියලා කියන්නේ secondary කියන එක, කියන්නේ ද්විතීයක කියන එක. ඒතොර ද්විතීයකේ පොට ගන්නද සහ ප්‍රාථමිකේ පොට ගන්න කියන එක තමයි මේ np සහ ns කියලා කියන්නේ. ඒතොර e කියලා ඔයගොල්ලෝ දන්නවා. e දැන් කතා කළා. e කියන්නේ විද්‍යුත් ගාමක බලය e කියලා කියන්නේ. මේ PS කියන්නේ ප්‍රාථමික සහ ද්විතීක කියන එක දැන් ඔබට තේරෙනවා. ඒතර I කියන්නේ ධාරාව, N කියන්නේ පොට ගණන, E කියන්නේ විද්‍යුත් ගාමක බලය, S කියන්නේ ද්විතීක, P කියන්නේ ප්‍රාථමික. හරි. ඒක දැන් තේරෙන්න ඕනි. ඔන්න ඊගාව පොයින්ට් එක. කාර්යක්ෂමතාවයේ 100%ක් නම් ප්‍රධාන ජවයේ සමානයි ප්‍රතිදාන ජවයේ. කාර්යක්ෂමතාවයේ අනිවාර්යෙන් 100%ක් විය යුතුයි. කාර්යක්ෂමතාවයේ 100%ක් නම් ප්‍රධාන ජවය සමානයි ප්‍රතිදාන ජවය. එන ප්‍රධාන ජවය හොයන්නේ කොහොමද? EI විද්‍යුත් ගාමක බලය වැඩි කිරීම ධාරාව. විද්‍යුත් ගාමක බලය වැඩි කිරීම ධාරාව EI විදිය සූත්‍රයක් තියෙනවා. එතකොට EP මුලින් බලන්න ඕනේ ප්‍රාථමිකයේ ප්‍රධාන ජවය. ප්‍රාථමිකයේ ප්‍රධාන ජවය විදිහට ගන්න පුළුවන්. EP වැඩි කිරීම IP සමානයි ප්‍රතිදාන ජවයේ ගන්නකොට ES වැඩි කිරීම IS. මේවා ලියනකොට මතක තියාගන්න මෙච්චරයි. EI සහ EI සමානයි EI. සූත්‍ර අවස්ථාව EI කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ විද්‍යුත් ගාමක බලය වැඩි කිරීම ධාරාව කියන එක මතක තියාගන්න. ඊට පස්සේ මේ පැත්තට P දැම්මුත් මෙයත් P. මේ කෙටි ක්‍රම මතක තියාගන්න. සූත්‍ර අවස්ථාව මේවා හැම එකම මතක තියාගන්න බැරි නිසා මේ EI දැම්මා. මේ පැත්තට EI දාලා මේ පැත්තට EI දෙකටම EI නේ. කොහොම සමානයි කියන්නේ දෙකටම EI. එහෙනම් රවින්දු මයික් එක ඔන් වෙලා. හරි. EP IP සමානයි ES IS. දැන් මේ විදිහට කියන්නත් ප්‍රධාන ජවය සහ ප්‍රතිදාන ජවය. අපි මේක බලමු. මේකේදී ගොඩක් අය කියනවා මේ මතක තියාගන්න බෑනේ, කොහොමද මතක තියාගන්න එහෙම කියන. එතකොට දැන් මේ සූත්‍රය මතක තියාගන්න. ES EP සමානයි NS NP. ඒ කියන්නේ
දැන් මේකේ මේගේ මේකේ මොන වගේ ප්‍රශ්න දෙන්නේ කියන ගැටලුවක් තියෙනවානේ. මේකේ සාමාන්‍යයෙන් අහන්නේ එක්කෝ NIES අහනවා, එක්කෝ EP අහනවා, එක්කෝ NS අහනවා, එක්කෝ NP අහනවා. මේ තුනෙන් මේ දැන් මේකේ හතරක් තියෙනවා. මේ හතරෙන් එකක් දන්නේ අපි, එකක් දන්නේ යන්නේ දන්නේ නැති එක තමයි ගොඩක් කලාවට අහන්නේ. එතකොට අපිට මේක උත්තර කරගන්න පුළුවන්. මේ හරස් ගුණිතය දාලා උත්තර කරලා හදාන්න පුළුවන්. අපි ගණක් හදමු මේ වගේ. එතකොට මේක දාන්නේ මෙහෙමයි. එක පැත්තක e e බෙදීම e n බෙදීම n කියලා ලියා ගන්න. ඊට පස්සේ උඩට s දැම්මොත් අනිත් පැත්තෙත් s දාන්න. යටට s p දැම්මොත් මේ පැත්තෙත් p දාන්න. නැත්තම් දැන් මේ විදිහට බලමු. උඩට e p දැම්මොත් මේ පැත්තේ n p දාන්න. යටට e s දැම්මොත් මෙතනත් n s දාන්න. මේ p p සහ s s කියන දෙක හරියට තියෙන්න ඕන. ඊට පස්සේ හරස් ගුණිතය දාලා අපිට උත්තරය ගන්න පුළුවන්. e s බෙදීම e p සමානයි ns බෙදීම np. මේ ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න ටක් ගන්න. හරි, තව ප්‍රධාන කරුණක් තමයි පහත කරුණු හේතුවෙන් පරිණාමකයක කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. දඟරේ රත් කරද්දී මොකද වෙන්නේ? කාර්යක්ෂමතාවය අඩු වෙනවා. දඟරේ රත් කරද්දී නැත්නම් මාධ්‍යයෙන් චුම්බක ස්‍රාවය මොකද වෙන්නේ? හානි වෙනවා. චුම්බක ස්‍රාවය පිටවීමක් වෙලා හානි වීමට ලක් වෙනවා. එතකොට කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මේ පරිණාමක වල පරිණාම කියලා කියන්නේ කොයිල් ඇත්තට මොකද දන්න මෝටර වල එහෙම ඔතලා තියෙන කොයිල්. හරි, අපි ගණන් අවස්ථාව බලමු. මේක තේරෙනවද කට්ටියට? මේ සූත්‍ර ආපු හැටි, මේ සූත්‍ර දෙක කවුරු මයික් ඔන් කළා කියන්නේ මෙන්න මේක මොකද්ද කියලා. මේක අවකරයක්ද අධිකරයක්ද? පාඩම අහන් ගියා නම් මේක අවකරයක්ද අධිකරයක්ද? වැරදුනාට කමක් නැහැ කියන කවුරු ඉක්මන් කරන්න. අචිනි, දිනේත් මා, ඉස්සර විස්මි නවෝදයක් ඕ ඉක්මන් කරන්න. මේක අවකරයකක්ද අධිකරයකක්ද? හරි, කවුරුත් උත්තර දෙන්නේ නැහැ. පළවෙනි එක අධිකර එක. ඔව්, අධිකර එක. පොටක සංඛ්‍යාව වැඩි නිසා අධිකරයි. හේතුව ප්‍රාථමිකයේ වැඩි දෙතියකේ පොට ගන්න මොකද වෙලා තියෙන්නේ? වැඩි. එහෙනම් මේක අධිකර එක. මේක අවකර. පොට ගන්න අඩු නිසා අවකර. ඒව සරලව මතක තියාගන්න. මේ සූත්‍රයෙන් මතක තියාගන්න. E බෙදීම E සමානයි N බෙදීම N. ඒ කියන්නේ විද්‍යුත් ගාමක බලයේ ප්‍රාථමිකයේ විද්‍යුත් ගාමක බලයේ බෙදීම ප්‍රාථමික ද්විතීයකයේ විද්‍යුත් ගාමක බලය සමානයි ප්‍රාථමිකයේ පොට ගණන බෙදීම ද්විතීයකයේ පොට ගණන. ඔන්න ඔක තමයි සූත්‍රය. ES බෙදීම EP, NS බෙදීම NP. රයිට්. අපි බලමු සූත් මේකේ ගණක් හදලා බලමු. එතකොට තේරෙයි මේක කියන්නේ කාර්යක්ෂමතාවය 100 නම් ප්‍රධාන ජාවේ සමානයි ප්‍රතිදාන ජාවේ. ඒ කියන්නේ EI සමානයි EI PP SS කියන එක මතක තියාගන්න. මේකේ සූත්‍ර අවස්ථාව EP IP සමානයි ES IS. දැන් මේකනේ IS IS වගේ කියනකොට මේ රෝදයක් තේරෙන්නේ නැතුව ඇති සමහරට. ඒනකොට ගණන් හදද්දී තේරෙනවා. ගන්න මේ සූත්‍ර අවස්ථාව වලට ගන්න. හරි, මේකට අග ඇඳග මේ මොකද්ද? අධිකරයක්, අධිකර පරිණාමකයක්. අධිකර පරිණාමකයක් මෙතන EP තියෙන්නේ. බලාගන්න පැහැදිලි නම් බලාගන්න. EP මෙතන වෝල්ට් 10ක්, වෝල්ට් 10ක්. NP සමානයි 100යි. NP සමානයි 100යි. මෙතන NS සමානයි 400යි. NS සමානයි 400යි. මෙතන ES ද්විතීයකයේ විද්‍යුත් ගාමක බලය, ප්‍රාථමිකයේ විද්‍යුත් ගාමක බලය, ප්‍රාථමිකයේ පොට ගණන, ද්විතීයකයේ පොට ගණන. ඔන්න ඔය ටික තමයි සංකේතවත් කරලා තියෙන්නේ.
දැන් මං අහන්නේ මේකේ මෙන්න මේ විදිහට හදලා මං අහන්නේ ES දෙතිකේ විද්‍යුත් ගාමක බලය කීයද? මේකේ දෙතිකේ විද්‍යුත් ගාමක බලය කීයද? ඉක්මනින් හද. දෙතිකේ විද්‍යුත් ගාමක බලය. අය අපේ පාඩම අවසන් කරන්න පුළුවන් ඉක්මනින් හදන්න. හරි මං කියපුවා සූත්‍ර අවස්ථාව මෙහෙමයි එන්නේ. දැන් මෙතනමයි NP බෙදීම NS. දැන් ඔයගොල්ලන්ට කැමති නම් මෙතන EP බෙදීම ES ගන්නත් පුළුවන්. මේ පැත්ත මාරවන ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ PP SS ඒවා හරියට තියෙන්න ඕනේ. එක්ක PP එක්ක SS ඒ දෙක මාරු කරන්න බෑ. යට තීරුවට S ගත්තා නම් යට තීරුවේ දෙකටම S වෙන්න ඕනේ. උඩ තීරුවට P ගත්තා නම් දෙකටම P වෙන්න ඕනේ. අන්න ඒ ටික මාරු කරන්න බෑ. නැතුව දෙපැත්ත මාරනවා කියලා ප්‍රශ්නයක් නැහැ. එනා NP බෙදීම NS EP බෙදීම ES දැන් මේකේ දන්න දේවල් ආදේශ කරගන්න දන්න දේවල් මොනවද EN NP දන්නවද ප්‍රාථමිකව පොඩ ගන්න කීයද 10 තියලා තියෙනවනේ NP NP CI NP CI NP CI NS දෙතිකේ පොඩ ගන්න 400යි 400යි මම මේක පැත්ත මාරු කරලා ලියලා තියෙන මෙතන 400යි NS 400යි දන්න දේවල් දැන් අපි හොයන්නේ ES ES විතරයි දන්නේ නැත්තේ එතකොට මේකේ හරස් ගුණිතය දාලා දැන් මේ තුනටම ආදේශ කළාට පස්සේ ආදේශ කළාට පස්සේ මෙතන අපිට හරස් ගුණිතය දාලා මේක උත්තර කරගන්න පුළුවන් ද බැයිද පුළුවන් නේද ES තියෙනවා 10 බෙදීම ES 100 බෙදීම 400 එහෙනම් හරස් ගුණිතය දාන්න මෙතන මේ දෙන ගුණ වෙනවා සමානයි මේ දෙන ගුණ වෙනවා උත්තරේ විදියට ES සමානයි වෝට් වෝට් 40ක් එනවා වෝට් 40යි කියන්නේ විද්‍යුත් ගාමක බලය කීයද මෙතන ES වල දෙතිකේ විද්‍යුත් ගාමක බලය කීයද කීයද උත්තරේ එන්නේ දෙතිකේ විද්‍යුත් ගාමක බලය 40යි ඒක හදන හැටි තේරුණ නැද්ද මේ ටික බලලා දැන් මේ ටික බල තේරුම් ගන්න මෙතන මේක බෙදි NP බෙදීම NS සමානයි EP බෙදීම ES ඊට පස්සේ මෙන්න මේක මතක තියාගන්න කියන්නේ මේකට එක්ක ES හොයන්න දෙනවා එක්ක EP හොයන්න දෙනවා එක්ක NS හොයන්න දෙනවා එක්ක NP හොයන්න දෙනවා මේ හතරෙන් එකක් හොයන්න කියලා දෙනවා එතකොට ඔගේ සූත්‍රය ඇප්ලයි කරගන්න පුළුවන් හරස් ගුණිතය දාලා දන්නේ නැති පදේ උත්තර කරගන්න හරි උත්තරේ වොට් 40යි හරිද හරි පරිණාමයේ කාර්යක්ෂමතාවය හොයන්න කියලා දුන්නොත් ඕගොල්ලෝ දන්නවා කාර්යක්ෂමතාවය හරි පරිණාමකයේ කාර්යක්ෂමතාවය හොයන්න කියලා දුන්නොත් කාර්යක්ෂමතාවය හොයන්නේ 6 වෙනි පාඩමට අනුව කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද 6 වෙනි පාඩමට අනුව කාර්යක්ෂමතාවය හොයන්නේ කොහොමද ප්‍රතිදාන ජවය බෙදීම ප්‍රධාන ජවය වැඩි කිරීම 100% එහෙනම් මේකෙත් ඒ විදිහම ඇප්ලයි කරගන්න EI බෙදීම දැන් ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන ජවය සහ ප්‍රතිදාන ජවය හොයන්නේ EI වලින් කියලා EI සූත්‍රයෙන් EI සූත්‍රයෙන් නා EI සූත්‍රයෙන් නා මේ බලන්න මේ ප්‍රධාන ජවය දන්නවා ප්‍රතිදාන ජවය EI සහ EI එහෙනම් මෙස්සරහන් ප්‍රශ්න තියෙනවා නහන් හරි EI බෙදී EI බෙදීම ප්‍රතිදාන ජවයේ බෙදීම ප්‍රධාන ජවයේ එහෙනම් EI බෙදීම EI වැඩි කිරීම 100% තමයි කාර්යක්ෂමතාවය හොයන්නේ හරි කාර්යක්ෂමතාවය හොයන්නේ එහෙමයි තව ප්‍රශ්න තියෙනවද දැන් මෙතන ඉන්න ගොඩක් අය මම හිතන්නේ 6 වෙනි පාඩමට සම්බන්ධ වුනේ නැහැ හරි. උතනේ පාඩම ඉවරයි. තව ගණන් පාස් පේපර් වල ගණන් තියෙනවා. ඒක මම ගෲප් එකේ පුළුවන් වෙලාවට දාන්න. ඒ ඊට අමතරව ඔයගොල්ලෝ හොයලා බලලා කරන්න.
හරි තව මග හැරිච්ච තැනක් හරි මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා පොඩ්ඩක් කවුරු හරි කියන්න. දැන් මේ ඉස්සරහා පාඩම් කරනකොට කතා කරන්න ඕනි මොකද මට තේරුම් ගන්න බැහැ ඔයගොල්ලෝ තේරෙනවද නැද්ද කියන එක. කවුරු හරි තේරු අද පාඩම තේරෙනවා නම් තේරෙනවා කියන්න නැත්තම් නෑ කියන්න. තේරුණා. හරි. එහෙනම් අද පාඩම ඉවරයි. හැමෝටම ගුඩ් නයිට්.